අයිබෝවන් ඔයාලට සුබ දවසක් SR camera photoshop පාඩම් මාලාවත් එක්ක එකතුලා ඉන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඔයාලට ඔයාලගේ ෆොටෝ එකක් රීටච් කරගන්න එක ප්‍රශ්නයක් වෙලා තියෙනවද එහෙමත් නැත්නම් ඔයාලට ෆොටෝ එකක් රීටච් කරගන්න වැඩි කාලයක් ගත වෙනවද අන්න ඒ දෙයට හොඳම පිළියමක් තමයි මම ඔයාලට අදාරගෙන ඇවිල්ලා තියෙන්නේ අපි අද බලමු කොහොමද රීටච්ින් ඇක්ෂන් එකක් හදාගෙන ඔයාලගේ ෆොටෝ එක විනාඩියෙන් රීටච් කරගන්නේ කියලා. ඔයාලට පේන මෙන්න මේ ෆොටෝ එක කලර් බැලන්ස් කරලා තිබුණාට රීටච් කරලා නම් නැහැ. මුලින්ම අපි කොහොමද රීටච්ින් ඇක්ෂන් එක හදාගන්නේ කියලා බලමු. අපි මෙන්න මේ ෆොටෝ එක භාවිතා කරලා අපේ රීටච් ඇක්ෂන් එක හදාගමු. මුලින්ම අපි මේ ෆොටෝ එක Photoshop වලින් ඕපන් කරගන්න ඕන. හරි. දැන් අපි මුලින්ම action bar එක ඕපන් කරගමු. දැන් මෙන්න මේ ඔයාලට පේන විදිහට new action layer එකක් ඕපන් කරගන්න ඕන. මම මේ action එක retouch කියලා rename කරනවා. ඊට පස්සේ මම මේ action එකට shortcut එක විදිහට F3 click කරනවා. දැන් අපිට පුළුවන් මේ action එක record කරන්න. මෙන්න මෙතන ඉඳන් ඉස්සරහට අපි කරන සියලුම දේ මේ action එකේ record වෙනවා. අපි මුලින්ම මේ layer කියන එක open කරගන්න ඕන. දැන් අපිට keyboard එකේ Ctrl J press කරලා මේ layer එකේ කොපියක් උඩට ගන්න පුළුවන්. හරි. දැන් අපි keyboard එකේ Ctrl button එකයි I button එකයි press කරන්න ඕන. එතකොට ඔයාලගේ ෆොටෝ එකක් මෙන්න මේ වගේ පේන්න ගන්නවා. දැන් අපි මේ layer එක මෙන්න මේ විදිහට vivid light එකට mark කරගන්න ඕන. හරි. දැන් ඔයාලා මෙන්න මේ විදිහට filter එකට ගිහින් එතනින් අදේකට යන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ high pass කියන එක open කරගන්න ඕන. දැන් ඔයාලා මෙන්න මේ open වුණ palette එකේ අගය සාමාන්‍යයෙන් 24ට වගේ තියාගන්න. අපි ඒකත් ඕකේ කරගමු. අපි ආයෙත් filter එකට ගිහින් blur option එක ඕකේ කරලා Gaussian blur කියන එක ඕකේ කරගන්න ඕන. අපි එතනත් reduce අගය 3ක් වගේ තියාගන්න ඕන. මෙන්න මේ අගයන් හොඳට මතක තියාගන්න. දැන් ඔයාලට පේනව ඇති මේ retouching එක සම්පූර්ණ ෆොටෝ එකකටම තමයි ඇඩ් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හිස කෙස් වලට, ඇස් වලට, ලිප්ස් වලට මේ හැම දෙයකටම. ඒ නිසා අපි මෙන්න මෙතනින් මේ ලේයර් එකට අපි mask එකක් open කරගන්න ඕන. ඔයාලට පේනව ඇති මේ mask එක open වෙනකොට සුදු පාටින් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි keyboard එකේ control button එකයි I එකයි press කරලා මේ සුදු පාටට තියෙන mask එක කළු පාටට හරව ගන්න ඕන. ඊට පස්සේ අපි මේ වම් පැත්තේ තියෙන ටූල් බාර් එකේ paint icon එක click කරලා opacity එක ඇතුළු සියලුම දේ 100%ක් විදියට හරවන්න ඕන. දැනටමත් මෙතන නම් 100% තමයි තියෙන්නේ. ඒ වගේම තමයි color එකත් pure white වලට හරවන්න ඕන. මගේ Photoshop එකේ නම් දැනටමත් white එකේ තමයි තියෙන්නේ. ඒත් අපි sure කරගන්න නැවතත් color එක white එකට මාරු කරමු. හරි. දැන් ඔයාලගේ රීටචින් ඇක්ෂන් එක රෙඩි. දැන් ඔයා කරන්න ඕන මේ ඇක්ෂන් කියන එකට ගිහින් ඔයාලා මේ එඩිට් කරගත්ත ඇක්ෂන් එක ස්ටොප් කරගන්න ඕන. මෙන්න මේ විදිහට ස්ටොප් කරගෙන බලන්න. දැන් ඔයාලගේ රීටචින් ඇක්ෂන් එක මෙන්න මෙතන මේ විදිහට තියෙනවා. ඔයාලට මේ ඇක්ෂන් එක F3 shortcut එකෙන් continue කරන්නත් පුළුවන්. දැන් අපි මේ හදාගත්ත ඇක්ෂන් එක වැඩද බලන්න ඔක්කොටම කලින් අපි මේ ෆොටෝ එක මේ Photoshop එකෙන් අයින් කරගමු. හරි. දැන් නැවතත් ඔරිජිනල් ෆොටෝ එක Photoshop එකට ඇඩ් කරගෙන අපි කලින් හදාගත්ත ඇක්ෂන් එක මේ ෆොටෝ එකට ඇඩ් කරගන්න ඕන. ඒකට ඔයාලා keyboard එකේ F3 shortcut එක press කරත් ඇති. එහෙමත් නැත්නම් මෙන්න මේ action palette එකෙන් මේ retouching කියන action එක තෝරගෙන මෙන්න මේ යටින් තියෙන play button එක press කළා නම්
අපි හදාගත්තු රීටචින් ඇක්සන් එක හරිම පහසුවෙන් මේ ෆොටෝ එකට ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. රීටචින් එකත් මේ ෆොටෝ එකට ඇඩ් වෙලා මාස්කුත් එක්ක පේන්ට් අයිකන් එකත් ඔටෝම ඔන් වෙනවා. ඔයාලට තියෙන්නේ අවශ්‍ය ටික බ්‍රෂ් කරලා ඔයාලගේ ෆොටෝ එක ඔයාලට අවශ්‍ය විදිහට රීටච් කරගන්න එක විතරයි. ඔයාලට අවශ්‍ය ආකාරයට ඔපෑසිටි අඩු කරලා ඔපෑසිටි වැඩි කරලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලගේ ෆොටෝ එක ෆිනිෂ් කරගන්න පුළුවන්. හරිම සරලව හරිම පහසුවෙන් ඔයාලගේ ෆොටෝ එකට ස්කින් රීටච් එකක් දෙන්න පුළුවන්. ඔයාලට පේනව නේද රීටච් වෙන ඉක්මන? ඔයාලා හොඳට මතක තියාගන්න මේ ටූල් එකෙන් ඇස් ඒ වගේම මුහුණේ තියෙන ධාර වගේ ස්ථාන බ්‍රෂ් කරන්න එපා. මෙන්න මේ ඔයාලට පේන විදිහට මුහුණේ මැද හරිය තමයි බ්‍රෂ් කරගන්න ඕන. ඉතාමත් පහසුවෙන් ඔයාලගේ ෆොටෝ එකට ලස්සන හයිඑන් රීටච් එකක් දෙන්න පුළුවන්. ඔයාලට පේනව නේද රීටච් එක තියෙන වෙලාවේ නැති වෙලාවේ තියෙන වෙනස? මේ ෆොටෝ එකේ තියෙන ලුක් එක වැඩි කරගන්න මම ඔයාලට තවත් අමතර දෙයක් කියලා දෙන්නම්. දැන් ඔයාලා කන්ට්‍රෝල් එකයි ඕල්ට් එකයි ෂිෆ්ට් එකයි ඊ බටන් එකයි ප්‍රෙස් කරන්න ඕන. අන්න ඒ විදිහට ප්‍රෙස් කරලා මේ ලේයර්ස් දෙකම එකතු කරලා අලුත් එක ලේයර් එකක් හදාගන්න ඕන. දැන් ඔයාලා මෙන්න මෙතන ප්‍රෙස් කරලා කර්වර්ස් එකට ගිහින් ඔයාලට පේනවද මෙන්න මේ වම් පැත්තෙන් අතක් වගේ අයිකන් එකක් තියෙනවා. අන්න ඒක ප්‍රෙස් කරලා ඔයා මේ ස්කින් එකට ගිහින් ප්‍රෙස් කරගෙන මෙන්න මේ වගේ උඩට අදින්න ඕන. අන්න එතකොට ඔයාගේ ෆොටෝ එකේ බ්‍රයිට්නස් ගතිය වැඩි වෙලා යනවා. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. ඒක තමයි අපිට වෙන්න ඕන. ඊට පස්සේ අපි මේ පැලට් එක අයින් කරගෙන අපි යන්න ඕන ආයෙත් ලේයර්ස් වලට. ඊට පස්සේ මෙන්න මේ උඩම තියෙන ලේයර් එක ඩබල් ක්ලික් කරන්න ඕන. දැන් මෙන්න මේ බා එක දකුණු පැත්තට ඇදගෙන යන්න ඕන. දැන් ඔයා එඩිට් කරන ෆොටෝ එකට අදාළව එම්බෝස් වෙන්න ඕන අදාළ ප්‍රදේශයේ එනකන් අපි ඇදගෙන යන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඕල්ට් කී එක ප්‍රෙස් කරලා මේ පින් එක දෙකට වෙන් කරගන්න. දැන් මේ පින් එකේ දකුණු පැත්තේ කොටස අපි අයිනටම ඇදගෙන යන්න ඕන මෙන්න මේ විදිහට. හරි. දැන් අපි මෙන්න මේ විදිහට ඕකේ කරලා ෆොටෝ එක දිහා බලමු. දැන් ඔයාලට පේනව නේද අමුතුම ලුක් එකක් ඇවිල්ලා තියෙනවා මේ ෆොටෝ එකට. මේ වීඩියෝ එකෙන් ඔයාලා වෙනස්ම දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. අපි තවත් අලුත් පාඩමකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.